මෙරට පාතාලේ ගෝඩ්ෆාදර් වන්නට සිහිනමැවූ මාකඳුරේ මදුෂ් ඩුබයි පොලිසියට හසුවී මෙරටට පිටුවහල් කිරීමෙන් පස්සේ මාස 8ක් තිස්සේම ඉන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරේ. ඩුබයි රැඳෙමින් මාකඳුරේ මදුෂ් මෙරට සිටි ඔහුගේ ගෝලබාලයන් නියෝදා කළ අපරාධ ප්‍රමාණයද සුළුපටු වෙන්නේ නැහැ. පොලිසිය ලොක්කන්ට පවා ඔහු ඩුබයි සිට තර්ජනය කරන තරමට එදා බලවත් වී සිටියේ. ඒ අතර පොලිස්පති පූජිත් සිටි බව තහවුරු නොවූ තොරතුරු අනාවරණය කළා. මාකඳුරේ මදුෂ් විසින් කරන ලද අපරාධ පිළිබඳ තොරතුරු රැස් කරන්නටත් ඩුබයි සිට ඔහු මෙරටට ගෙන්වා ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නට පොලිස් ලොක්කන් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පවා එකල පූජිත් ජයසුන්දර මහතා ස්ථාපිත කර තිබුණා. සතිපතා රැස්වෙමින් මදුෂ් ගැන පැය ගණනක් එම කමිටුවේ නිලධාරීන් සාකච්ඡා කළත් අවසානයේදී කමිටුවට ඌ දෙයක් අදටත් හොයාගන්නට බැහැ. පාතාල ලෝකයේ සැඟවුණු චරිතයක් වූ මාකඳුරේ මදුෂ් පාතාල අපරාධකරුවන් අතර වැඩ්ඩෙකු බවට පත්වන්නේ කළුතර එතන මඩලදී බන්ධනාගාර බස් රථයකට එල්ල කළ ප්‍රහාරය සමගයි. 2017 වසරේ නොවැම්බර් 27 වෙනිදා එල්ල කළ එම ප්‍රහාරයෙන් සමයන්නමැති පාතාලයේ ප්‍රබලයාත් ඔහුගේ ගෝලියෝ සිව් දෙනෙක්ද බන්ධනාගාර නිලධාරීහු දෙදෙනෙක්ද ඝාතනයට ලක් වුණා. එම ප්‍රහාරය මාකඳුරේ මදුෂ් විසින් සිය ගෝලබාලයින්ද යොදා එල්ල කරන්නේ ඉන්දියාවේ මේ වන විට සැඟවී සිටින අංගොඩලොක්කා නැමැති පාතාලයේ ප්‍රබලයාගේ ඉල්ලීමකට අනුවයි. අංගොඩලොක්කා ඉන්දියාවට පනින්නේ එම ප්‍රහාරයෙන් පසුවයි. මදුෂ් නාමය පාතාල ලෝකයේ ගෝඩ්ෆාදර්වරයෙකු ලෙස ඉහළට එසවෙන්නේ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ප්‍රධානියාව සිටි පොලිස් පරීක්ෂක නියෝමා රංගජීව මහතාට පිළියන්දල දී එල්ල කරනු ප්‍රහාරයත් සමගයි. කළුතර ප්‍රහාරයේ උණුසුම පහව යන්නටත් මත්තෙන් එල්ල වුණු එම ප්‍රහාරයෙන් රංගජීවගේ දිවි රැකුණත් පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ සැරයන්වරයෙකුගේ මහමග සිටි දැරියකගේ දිවි අහිමි වන්නේ රංගජීවට තැබූ වෙඩි උණ්ඩවලට ගොදුරු වෙමින්. විමර්ශනවලින් එකල හෙළියු ආකාරයට අනුව එම ප්‍රහාරයේ සැලසුම් සහගතව එල්ල වූවා. ඒ සඳහා මාකඳුරේ මදුෂ් යොදාගන්නේ රංගජීවගේම ඔත්තුකරුවේ. ඒ ඔහු තමා වෙත නම්මාගෙනයි. ප්‍රහාරයෙන් පසු එම ඔත්තුකරු බිරිය සහ දරුවන් සමග බෝට්ටුවකින් ඉන්දියාවට පැන්නවීමටද මදුෂ් වග බලාගත්තා. රංගජීව මරා දැමීමට තරම් මදුෂ්ට එතරම් තදබල හේතුවක් තිබුණේ නැහැ. එහෙනම් ඇයි රංගජීව මරා දැමෙන්න උත්සාහ කරේ? රංගජීව මරා දැමීමට උත්සාහ සැලසුම් කරන්නේ යයි කියවෙන්නේ අනියම් බිරිඳගේ දොළ දුකක් සංසිඳවන්නට. ඇය දෙලිනි ඉෂාරා. ඇය මහරගම පැත්ත හොල්ලාගෙන සිටි ප්‍රබල මත්කුරු ජාවාරම්කරුවෙකු වන කළුතුෂාරගේ විවාහක බිරියයි. ඇය මදුෂ්ගේ අනියම් බිරිය බවට පත්වන්නේ 2012 වසරේ නොවැම්බර් 9 වෙනිදා වැලිකඩ බන්ධනාගාරය තුල ඇතිවන කැරැල්ලකදී වෙඩිවැදීමකට ලක්ව කළුතුෂාර මරුමුවට පත්වීමත් සමගයි. එදා සිරකරුවන් 27 දෙනෙක්ම වෙඩිවැදීම් වලින් මරුමුවට පත් වුණා. ඒ අතර වැඩි දෙනෙක්ම හිටියේ පාතාලයේ මත්කුඩු ජාවාරම් කරුවෝ. ඇය විශ්වාස කරන්නේ එකී මරණවලට රංගජීව වගකිය යුතු බවයි. විවිධ රාජ්‍ය නොවන සංවිධාන සමගද එක්ව ඇය රංගජීවට එරෙහිව බොහෝ දේවල් කළා. රංගජීව වෙඩි ප්‍රහාරයකට ලක්වන්නේ ඇය ගැබිනියක බවට පත් වූ පසුබිමකයි. මදුෂ් ඩුබයි පොලිසියට පසුගිය වසරේ පෙබරවාරි 5 වෙනිදා අලුයම කොටුවන්නේද මදුෂ්ට දාව ඇයට උපන් දියණියගේ පළමු උපන්දින සැමරුමේදී. එදා පාතාලයේ ගොන්නක්ම එම සාදය රැඳී සිටියා. අමල් පෙරේරා, නදිමල් පෙරේරා සහ රයන් යන කලාකරුවෝ ඒ සාදය හැඩ කරන්නට එදා එහි ගොස් සිටියා. ඒ අයට සිදුවන්නේ මදුෂ් සමග ඩුබයි හිරේ තපින්නටයි. මේ අය එකිනෙකා මෙරටට පිටුවහල් කරන විට මදුෂ්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන්නේ ඇයයි. මදුෂ් ඩුබයි රටේම තබා ගැනීමට ඇය නොගත් වෙහෙසක් නැති තරම් නීතිඥවරුන්ගේ සහාය ලබා ගත්තේ කෝටි ගණන් වැය කරමින්. ඒ සියල්ල ගඟට කැපූ ඉනිබවට පත්වන්නේ පැවති ආණ්ඩුව මදුෂ් මෙරටට ගෙන්වා ගැනීමට රාජතාන්ත්‍රිකව කළ මැදිහත් වීම, ඇය විසින් නීතිඥයන් මගින් කළ බලපෑම තීව්‍ර වූ නිසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබයි ගොස් ඉකුත් මැයි මාසයේදී මෙරටට රැගෙනීමත් සමග මදුෂ්ගේ ව්‍යාපාර බලාකියා ගැනීමේ වගකීම පැවරෙන්නේ දිලිනිට. මදුෂ් එරට රැඳී සිටියේ ආයෝජන වීසා බලපත්‍රයකින්. ඒ වෙනුවෙන් ඔහු එරට ගරාජයක් පවත්වාගෙන ගියා. එම ගරාජය නමට පමණක් පවත්වාගෙන ගිය එකක් මිස ආදායම් ලැබුවක් නම් නොවිය. ඔහු ආදායම් ලැබුවේ මත්කුඩු ජාවාරමෙන් සහ පාතාල ආර්ථික කටයුතු වලින්. මදුෂ් පොලිසියට කොටුවීමත් සමග ඒ සියලු ආදායම් මාර්ග වැසියන්නේ දිලිනිට තවදුරටත් ඩුබායි රටේ ජීවත් වෙන්නට නොහැකි තත්ත්වයක් උදා කරමින්. ඒ වෙන විට කළුතුෂාරට දාව උපන් ඇගේ වැඩිමහල් දරුවාද සිටියේ ඩුබායි වලයි. 16 හැවිරිදි මේ දරුවාද
මදුෂ්ගේ විවාහක බිරිඳගේ දරුවාද සිටියේ ඩුබායි. යම් රෝගී තත්ත්වයකින් ජීවත් වූ එම දරුවාට පණමෙන් මදුෂ් ආදරය කළා. ඒ දරුවා 19 වී ඇති. මදුෂ්ඨතාව දිලනගේ තවත් දියණියක් ඉන්නවා. ඇයට ලැබුණ පෙළපත් නාමය වූයේ වර්ණකුලසූරිය නාමයයි. සමරසිංහ ආරච්චිලාගේ නම් වූ මදුෂ්ගේ පෙළපත් නාමය වෙනුවට ඇයට ඇත්තේ වෙනත් පෙළපත් නාමයක්. ඊට මුල්වන්නේ මදුෂ් ඩුබායි රටේ පෙනී සිටියේ අජිත් එරංග වර්ණකුලසූරිය නම් වූ පුද්ගල වේශයෙන් වූ බැවිනි. දියණියගේ පෙළපත් නාමයට එම නාමය යොදා ගන්නට සිදුවන්නේ එබැවින්. ඩුබායි ජීවත් වන්නට බැරි තැන ඇය මේ දරුවන් තිදෙනා සමග මෙරටට එන්නේ ඉකුත් 29 වෙනිදා. ඒ වන විටත් ඇගේ පැමිණීම කෙරෙහි බුද්ධියංශ ඇස ගසාගෙනයි හිටියේ. ඇය පැමිණි ගුවන් යානය අලියොන් 5:35ට ගොඩ බස්සන විටත් ඇය එහි සිටින බව ගුවන් තොටුපළ ආරක්ෂක අංශ දැන සිටියා. රේගු සහ ආගමන විගමන අංශවල පරීක්ෂාවලින් පසු ඇය සූදානම් වන්නේ දරුවන් තිදෙනාද සමග ගුවන් තොටුපළින් පිටත් යන්නටයි. ඒත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන්ගෙන් ඊට ඉඩක් නොවුණා. ඇය සිය බහරයට ගන්නේ දරුවන් තිදෙනාද සමගින්. ඩුබායි වියදම් වැඩි, ආදායම් මාර්ගයක් නැති නිසා ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ නිසායි දරුවොත් එක්ක ලංකාවට ආවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ ඇය සිය හඬ අවදි කර ඇත්තේ එලෙසයි. රංගජීවට වෙඩි තැබුවේ කවුරුන්දයි ඒ වෙන විටත් මදුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ හෙළි කර තිබුණා. එම ප්‍රහාරය මෙහෙයවුවේ තමන් විසින් බවද ඔහු කියා ඇතත් සිය අනියම් බිරිඳගේ දොළදුකත් සංසිඳුවන්නට එම ප්‍රහාරය එල්ල කළ කතාවක් නම් ඔහු එහිදී කියා තිබුණේ නැහැ. ඒ නිසා රංගජීවට එරෙහිව ප්‍රහාරය සම්බන්ධයෙන් ඇයට චෝදනාවක් එල්ල කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඉඩක් තිබුණේ නැහැ. සිදුවන්නේ ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර දරුවන්ද සමග මුදා හරින්නටයි. එම ප්‍රශ්න කිරීමවලදී ඇය බොහෝ දේවල් පවසා තිබුණා. සිය සහෝදරයා ඝාතනය කළ අයගෙන් පළිගන්නා තුරු මදුෂ් කිරිබත් සහ කේක් නොකන බව ඇය කීවා. මදුෂ්ගේ සහෝදරයා ඝාතනය වන්නේ නාඳුනන පිරිසක් විසින්. පැහැර ගැනීමකින් අනතුරුයි. ඒ 2009 වර්ෂයේදී. එකල ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම ජනාධිපතිවරයාව සිටි වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ මදුෂ්ගේ කුමන්ත්‍රණයක්ද එම වකවානුවේදී එළියට ආවා. LTTE සහාය ඇතිව කරන්නට සූදානම් වූ එම ඝාතන සැලසුම ව්‍යවෘත වන්නේ කල්තියා බුද්ධ්‍යංශවලට ලැබුණු තොරතුරු නිසායි. එම නිසාම මදුෂ්ට බොහෝ කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ ලඟින්නට සිදු වුණා. අපමත ඔහුට නිදහස ලැබෙන්නේ 2014 වසරේදී. අජිත් එරංග වර්ණකුලසූරිය නමින් ඔහු ඩුබායි පනින්නේ එම නිදහසත් සමගයි. මදුෂ්ට දේශපාලන සම්බන්ධකම් බොහෝමයක් තිබුණා. ඒ පක්ෂ විපක්ෂ ભેදකින් තොරවයි. ඒ අය අතර පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරු කීප දෙනෙක්ම හිටියා. ඒ එක් ඇමතිවරයෙක් ඩුබායිදී මදුෂ් මුණ ගැසුණා. එදායි ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා කම්සැප පවා ලබා දෙන්නට මදුෂ් අවශ්‍ය පිරිර ගත්තා. මෙරටට රැගෙනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීමවලදී පවා මදුෂ් ඒ බව තහවුරු කළ බව කියවුණා. ඒ ගැන අඩුම තරමින් අදටත් එම ඇමතිවරයාගෙන් ප්‍රශ්න කර නැහැ. මෙතෙක් කල් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන මදුෂ් සුරතල් කිරීමයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මදුෂ්ට දුරකථන පහසුකම් පවා ලබා දී තිබුණු බව කියවෙනවා. ඒ බව පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමකදී නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල සිටි ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබුණා. ඒත් සමගම මදුෂ් රඳවා ඇති සිරමැදිරිය පැත්තේ ගැවසෙන්නට අවසරයක් තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තෝරාගත් නිලධාරීන් කීප දෙනෙකුට පමණයි. ඒ මදුෂ්ට ජංගම දුරකථනයක් භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන තොරතුරු එළියට යෑම නිසායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නොවන විශේෂ පොලිස් කණ්ඩායම් වලට පවා මදුෂ්ගෙන් ප්‍රශ්න කිරීමට එකල අවසර හිමිව තිබුණේ සීමිත කාල පරාසයකට පමණයි. ඒ පැමිණෙන විශේෂ පොලිස් කණ්ඩායම් වලට කිසිවක් නොපවසන ලෙසද මදුෂ්ට උපදෙස් ලැබී තිබුණේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරීන්ගෙන්. මදුෂ් විසින් කළ අපරාධ හෙළි කරගෙන ඔහුට එරෙහිව සාක්ෂි රැස් කරනවා වෙනුවට මදුෂ්ව එදා ඇතම් නිලධාරීන් හුරතල් කළේ එලෙසයි. මදුෂ් සම්බන්ධයෙන් වූ විමර්ශන අලුත් කණ්ඩායමක් අතර පත්ව ඇත්තේ ඒ නිසා වන්නටත් පුළුවන්. කොහොම වුණත් ලංකාවේ පැවති පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් වගේම මිනීමැරු මද්‍රව්‍ය ජාවාරම් වෙනුවෙන් මදුෂ්ට විශේෂ චෝදනා රැසක්ම එල්ලවනවා. නමුත් මදුෂ්ගේ සිද්ධිය ඉතා ගිනි අවිලෙන සුළුවෙන් පැවතියත් දැන් එන්නේ ඒ ගින්නේ තියෙන සැර බාල වී ගොස් තිබෙනවා. නමුත් ශ්‍රී ලාංකේය ජනතාව බලා සිටින්නේ ඉදිරියේදී මදුෂ් සම්බන්ධයෙන් කුමන ආකාරයේ තීරණයක් ගනීද යන්නයි. එහෙමනම් නැවතත් එම තීරණය ලැබෙනතුරු අපි බලා සිටිනවා. මෙවැනිම වීඩියෝවකින් ඔබ හමුවට එන බලාපොරොත්තුෙන් අපි සමුගෙන යනවා. ඔබට සුබම සුබ දවසක්.
දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.